වාස්පියතුමා කැපුණා වූ ධර්ම දූතවරයෙක් වශයෙන් එකම අදිස්ථානයකින් යුතුව තමන්ගේ ධර්ම දූත කටයුතු පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කෙරුවේ. එම නිසා තමන්ගේ ඒ මූලික අභිලාෂයට අමතරව උන්වහන්සේගේ ජීවිතේ වෙනත් කිසිදු ආශාවක් කැමැත්තක් තිබුණේ නැහැ. එම නිසාම උන්වහන්සේට පුළුවන් තමන්ගේ මූලික දේ සඳහා අනිකුත් ඕනෑම දෙයක් අතහැරලා දාන්නට. ආරම්භයේදී උන්වහන්සේ ලස්සනට ඔරතෝරියානු පූජක සංඝයේ ගෝවේ ස්ථාපිත කෙරුවා. එය භෞතික වශයෙන් හොඳ ගොඩනැගිලි මත ස්ථාපිත කෙරුවා. අධ්‍යාත්මිකත්වයෙන් යුක්තව හොඳ ආගමික සංඝයක් වශයෙන් ස්ථාපිත කෙරුවා. එහි සමාජිකත්වය ලියලා ගියා. ඒ ආදි වශයෙන් තමන් ගොඩනගා ගත්තා වූ මේ ලස්සන ඔරතෝරියානු පූජක සංඝය උන්වහන්සේට හොඳට ගොඩනගාගෙන භුක්ති විඳමින් ශ්‍රේෂ්ඨයා වශයෙන් වැජබෙන්නට තිබුණ හොඳ අවස්ථාවක් උන්වහන්සේට ස්ථාවරව තිබුණා වූ අවස්ථාවක්. ඒ අතහැරලා ධර්ම දූතවරයෙක් වශයෙන් ලංකාවට එනවායි කියලා කියන්නේ ඉහළ ඉඳන් සම්පූර්ණයෙන්ම කටුක අවස්ථාවකට මුහුණ තෑම. නමුත් උන්වහන්සේ තුල තිබුණා වූ ඒ අදිෂ්ඨානය ලංකාවේ ධර්ම දූතවරයෙක් සඳහා වීමේ ආශාව නිසා උන්වහන්සේ ඒ තනතුරු ආශාවන් ස්ථානය ශ්‍රේෂ්ඨයා කියනා වූ දේවල් සියල්ලක්ම අතහැරලා උන්වහන්සේගේ ප්‍රමුඛතාවයේ අනුව පිටත් වෙලා එනවා ලංකාවට. ඒ අනුව උන්වහන්සේගේ ජීවිතේ පේනා වූ මූලිකම දෙයක් තමයි අනිකුත් කිසිම දෙයකින් භෞතික දේවල් තාන්නමාන ආදී දේවල් වලින් කොච්චර පිදුම් ලැබෙන්න තිබුණත් ඒ දේවල් අතාරීමේ හැකියාව උන්වහන්සේට තිබුණා. ඒක මහා අධ්‍යාත්මිකත්වයක්. ඒ අධ්‍යාත්මිකත්වයෙන් පිරිපුන්නා වූ පුජ්‍යලයෙක් ජුසේ වාස්පියතුමා. මේ දේම අපි දකිනවා ලංකාවේ සාර්ථක ධර්ම දූතවරයෙක් වශයෙන් සේවය කරන්නා වූ අතරතුර සුද්දාසනයේ විසින් ටූනොන් අගරද ගුරුතුමාව පත්කර එවනවා ආසියා කරයේ ධර්ම දූත කටයුතු පිළිබඳව සොයා බලා වාර්තා කරන්න සුද්දාසනයට. ටූනො නගරද ගුරුතුමාට හම්බ වෙන හුඟා තොරතුරු ඉන්දියාවේදී ජුසේ වාස්පියතුමා පිළිබඳව. ඒ වාර්තාවල පැහැදිලිව පේනවා ජුසේ වාස්පියතුමා කියන්නේ සාර්ථක ධර්ම දූතවරයෙක්, දයාව කරුණාව ප්‍රේමයෙන් පිරුණා වූ පුජ්‍යලයෙක්, මේ ආදී වශයෙන් දැහැමි පුජ්‍යලයෙක් නිසා සුද්ධාසනය ඒ රදගුරුතුමා මාර්ගයේ යෝජනා කරනවා ජුසේ වාස්පියතුමාට ලංකාවේ රදගුරුතුමා වශයෙන් පත් වෙන්නට ගියා. ඒ පත්වීම හම්බ වෙනවා ජුසේ වාස්පියතුමාට. ඒ ඔප්පු කරනවා තා සමගම ජුසේ වාස්පියතුමාගේ ප්‍රතිචාරය වුණේ ඒ ලැබ ගැනීම නෙමෙයි මගේ ආශාව. හේතු වශයෙන් උන්වහන්සේ ඉදිරිපත් කෙරුවේ ඒ වන විට ලංකාවේ ශාසනය කොචින්හි රදගුරුතුමාගේ ප්‍රාන්තයක් වශයෙන් තිබුණේ. ඒ වනවිට කුචින්හි රදගුරුතුමා තම අනුනායක පියතුමා වශයෙන් ජුසේවාස් පියතුමාව පත් කර තිබුණේ. එහිදී ජුසේවාස් පියතුමාට ලංකාවේ කතෝලික සභාව පාලනය කිරීමට අවශ්‍ය කරන්නා වූ සියලුම බලතල අවශ්‍යතාවයන් සියල්ලක් ලැබී තිබුණා. ඒ හුඟතනම ප්‍රමාණවත් කියනා වූ දෙය කියනා වූ වචනය තුල උන්වහන්සේ හිටලා උන්වහන්සේ කිව්වා ලංකාවට තව රදගුරුතුමෙක් අවශ්‍ය නැත. අනික් හේතු වශයෙන් උන්වහන්සේ පැහැදිලිවම කිව්වේ මේ රට ලන්දේසීන්ගේ පරිපාලනය තුල තිබෙන්නේ. පූජක තාන්තිය කියනා වූ දෙය දැඩි ලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනා වූ අවස්ථාවක්. මේ බඳු අවස්ථාවකදී පූජකයන් පමණක් නෙවෙයි රදගුරුතුමෙකුත් ලංකාවේ ඉන්නවායි කියනා වූ දෙය ලන්දේසීන් කුපිත කරන්නා වූ හේතුවක් වෙන්නට පුළුවන්. එම නිසා ජුසේ වාස්පියතුමා කිව්වේ ලංකාවට රදගුරුතුමෙක් අවශ්‍ය නැහැ,
මම ඒ දෙය බාරගන්නේ නැහැ ඒ අනු උන්වහන්සේ ඒ දෙය බාරගත්තේ නැහැ එමෙන්ම අපි උන්වහන්සේගේ මුළු ජීවිත කාලයේ මුළුල්ලේදීම මේ චරිතය තුළ දකින්න ආව දෙයක් තමයි සරල නියතමානී දැහැමි ධර්ම දූතවරේ එය උන්වහන්සේගේ ජීවිතේ පිරිපුන්නා වූ අවස්ථාවක් එයට තවත් තාන්නමාන්න ගරුනම්බු පඳුරු ආයිත්තම් ඒ දේවල් වලින් උන්වහන්සේට අවශ්‍යතාවයක් තිබුණේ නැහැ ඒ අනුව මේ දැහැමි සරල ජීවිතයක් ගත කෙරුවා වූ ධර්ම දූතවරයා ඒ ලැබුණා වූ සියලු තාන්නමාන්න අවස්ථාවන් සියල්ල කැප කරලා තමන්ගේ මූලික ධර්ම දූත කටයුත්ත කෙරෙහි අවධානය යොමු කෙරුවා. ඒ අනුව බලන විට දුසේ වාස්පියතුමාගේ චරිතය අපි දකින්නේ සුද්ධවන්ත ජීවිතයක් කැප වුණා වූ ජීවිතයක් සාර්ථක ධර්ම දූතවරයෙක් වශයෙන් ගත කෙරුවා වූ ජීවිතයක්. ඒ ජීවිතය මෙහෙවනු ලැබුවේ උන්වහන්සේගේ යාඥාවේ ජීවිතේ උන්වහන්සේ නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේ හා සමග සම්බන්ධ වී තමන්ගේ ජීවිතයේ පරමාර්ථය අරමුණ පිළිබඳව පැහැදිලි කමින් ජීවත් වුණා. එයයි යාඥාව කියන්නේ. මොකද්ද මේ දෙවියන් වහන්සේ මට දෙන්නා වූ පණිවිඩය? උදේ සවස යාඥාව කියලා කියන්නේ උන්වහන්සේගේ ජීවිතයේ මෙහෙවුවා වූ දෙවියන් වහන්සේගේ හඬ ශබ්දය. එයට සවන් දෙමින් දෙවියන් වහන්සේ හා සමග කතා කරමින් උන්වහන්සේගේ ජීවිතයේ යාඥාවේ ජීවිතයක් වශයෙන් උන්වහන්සේ ගත කෙරුවා.